දසුනාපි අදෝපට ඉදිරිපත් කරන්නේ කිලෝමීටර 20ක් කණි පොඩි දුරක් තුල ගමන් කර දර්ශනීය ඒ වගේම නොඉඳුල් නැවුම් දියැලි තුනක්ම ආස්වාදේ කරගැනීමේ අවස්ථාවක් පිළිබඳවයි. රත්නපුර නගරයේ සිට වේවලත්ත දක්වා කිලෝමීටර 23ක් ගමන් කිරීමේ පුළුල් මාර්ගයට ඉතා ආසන්නව පිහිටි දියැලක් හමු වෙනවා. සබා දහමට ප්‍රියකරන නමුත් දුරබැහැර ගමන් කරන්නට අකමැති ඔබට මෙය කදිම ස්ථානය. මෙහි නාමය ලැබී ඇති ආකාරයේ දැක්වෙන ජනප්‍රවාද ප්‍රාග් ඓතිහාසික යුගයේ දක්වා තිබෙනවා. එවකට මේ ප්‍රදේශ පාලනය කළ පාලකයන්ගේ දඬුවමක් ලෙස මරා දැමුණු මිනිසුන්ගේ දේහයන් මෙම ගල්පුලෙන් පහළට හෙලා ඇති බවයි ගෙමියන්ගේ විශ්වාසය. ඒ නිසාම දේහ ලන ඇල්ල පසුව දෙහෙන ඇල්ල ලෙස නම් වී තිබෙනවා. රත්නපුර නගරයේ සිට වේවැල්ලත් දක්වා දිවෙන මාර්ගයෙන් දියැලි තුනක් නැරඹීමේ දියැලි චන්ද්‍රවංකයට ඔබට එළඹිය හැකි වෙනවා. මෙම ගමන් මගේ අතුරු දහරා ඇලි සමූහයක් පහසුවෙන්ම දැක ගන්න පුළුවන්. වේවැල්ලත්ත මංසන්ධියේ සිට අලුපොළ දෙසට කිලෝමීටර 4ක් පමණ පටු මාවතක් ඔස්සේ ගමන් කර අලුපොළ වෙත ළඟා විය හැකි. ප්‍රසිද්ධව ජනරාශී වීමෙන් අපවිත්‍ර නොවු නැවුම් පරිසරයේ මහත් අභිමානයෙන් කඩා හැලෙන අලුපොළ දියැල්ල ඔබව වශී කරනු ඇත. මෙම දියැල්ලේ නම නිර්මාණය වීම ගැන ජනප්‍රවාදයේ අපූරු කතා පවතිනවා. දියධාර කඩා වැටීමේ වේගය මත බිහිවන ජලාංශු තුමක් සේ විහිදියාම ගැමියන් දැක ඇත්තේ අලු පොළන ආකාරයටයි. හිතන්න කුල්ලකට අලු දමා පෙළුවොත් කෙසේ හිටීවිද? එහින්ද අලු පොළන ඇල්ල අලු පොළ ඇල්ල වුණා. අලු පොළ ඇල්ලේ සිට කිලෝමීටර 2ක් බලකොටුන්න හන්දියටත් නැවත කිලෝමීටර 2ක් වේවැල්ලත්ත දෙසටත් ගමන් කළ විට රැවුල දොළ නම් ගම හමු වෙනවා. එතන ඉඳලා අඩිපාරක් ඔස්සේ මීටර 400ක් විතර ගමන් කළාම තවත් අපූරු සැඟවුණු දියැලක් දැක ගන්න පුළුවන්. මේ සත්‍ය වශයෙන් නොඉඳුල් දියධාරක්, අභිමානවත් දර්ශනයක්. මෙම දියැලට නම් ලැබී ඇති ආකාරය තවත් අපූර්වත්වයක්. මෙම දියැලේ නම බේරුපත් ඇල්ලයි. තෙත්කලාපීය වනාන්තරවල වැඩෙන ශාකයක් වූ බේඳුරු පත්‍රයක හැඩය ගන්නා නිසා මෙම ඇල්ල බේඳුරුපත් ඇල්ල ලෙසත් පසුව බේරුපත් ඇල්ල ලෙසත් විවහාර වුණා. හිතවතුනි, දියැලි තුනක් ආවරණය කරගත් දියැලි චන්ද්‍රවංකයේ කතාවමින් අවසන් කෙරෙනවා. නැවතත් අපි ඔබව හමුවන්නට ළඟදීම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.